මාසයේ ගත්තොත් එහෙම මේක ආදරවන්තීන්ගේ මාසය කියලා තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. අපි දන්නවා වැලන්ටයින් දවස 14 වෙනිදා තමයි සැමරුවේ ලෝකෙ පුරාම. ඒක ලංකාවෙත් බොහෝ අය සැමරුවා. ඉතින් අපි අද කියන්න යන්නේ හස්ත රේඛා තුලින් කොහොමද මේ සහකරු හෝ සහකාරිය තමන් හඳුනගන්නේ කියලා. ඒ කියන්නේ තමන්ගේ අතේ තමන්ගේ රේඛා හරහා කොහොමද තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හඳුනගන්නේ කියන කාරණය තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක ගැඹුරු විෂයක්. මොකද ගැඹුරුයි කියලා කියන්නේ ආදරය හරිම සංකීර්ණ කාරණාවක් නිසා. එතකොට මේ සංකීර්ණ කාරණාව අපි පෙළ ගැස්සුවොත් එහෙම අතේ කොටස් දෙකකින් අපි විශේෂයෙන්ම ආදරය සම්බන්ධ කරගෙන කතා කරන්න ඕනේ. කොටස් තමයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළේ රේඛා ගත්තොත් එහෙම අපි දන්නවා හෘද රේඛාව පිහිටලා තියෙනවා අතේ සුලඟිල්ල ඉඳලා ඇතුළට යන කන්බ. එතකොට සුලඟිල්ල ඉඳලා සමහරුන්ගේ දබර ඇඟිල්ලේ කෙළවර වෙන කන්බ හෘද රේඛාව පිහිටලා තියෙනවා. ඔයගොල්ලොන්ට මෙන්න මේ රූපයෙන් පෙන්눔 කරයි කොහොමද මේ හෘද රේඛාව ගමන් කරලා තියෙන්නේ කියලා. එතකොට මේ හෘද රේඛාව සහ අනෙක් කාරණා තමයි සිකුරු මණ්ඩලය. එතකොට සිකුරු මණ්ඩලය පිළිබඳව අපි පස්සේ කතා කරමු. සිකුරු මණ්ඩලය හරහා අපිට කියන්න පුළුවන්කම තියෙනවා අපිට කොයි වගේ ආදරවන්තයෙක්ද අවශ්‍ය කියලා. එතකොට මේ අවශ්‍යතාවය සහ අපිට ලැබෙන පුද්ගලයා පිළිබඳ ගැටලුකාරී තත්වයක් තියෙනවා. ඒක කර්ම සිද්ධාන්ත අනුව ගත්තොත් එහෙම සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙන පුද්ගලයා සංවේදී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේ පුද්ගලයා සංවේදී කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි උපත්තියෙන් ගත්තොත් එහෙම අපි සමහර වෙලාවට සංවේදී හදවතක් තියෙන මිනිසෙක් බවට පත් වෙනවා බොහෝ අවස්ථාවලදී. එතකොට බොහෝ පුද්ගලයෝ හරිම සංවේදී විදිහට ආදරය හොයනවා. මෙලාව YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් ඔබට දැනගන්න පුළුවන්. එතකොට මේ ආදරය හොයන පුද්ගලයන්ගේ දකින්නට පුළුවන් කාරණා කිහිපයක් මම ඉස්සෙල්ලම කියන්නම්. ඒ හෘද රේඛාව මූලික කරගෙන මේ හෘද රේඛාව ගත්තොත් එහෙම මේ හෘද රේඛාව මූලික කරගෙන අපි ආදරවන්තීන් සම්බන්ධයෙන් සහ අප සම්බන්ධයෙන් කියන්න පුළුවන්කම තිබෙනවා. කාන්තාවකගේ ගත්තොත් එහෙම කාන්තාවකගේ වම් අත තමන් පිළිබඳවත් දකුණු අත ස්වාමියා පිළිබඳවත් කතා කරනවා. පුරුෂයෙක් ගත්තොත් දකුණු අත තමන් පිළිබඳවත් වම් අත තමන්ගේ බිරිඳ පිළිබඳවත් කතා කරනවා. එතකොට යම් කිසි කෙනෙක්ගේ අපි ගත්තොත් විශේෂයෙන්ම ගැහැණු ළමයෙක්ගේ මේ අත් දෙකේම හෘද රේඛාව පිළිබඳව ඉතාමත් සැලකිල්ලෙන් බලන්න. ඔබේ අත ගත්තාම ඔබට ඍජු හෘද රේඛා දෙකක් විශේෂයෙන්ම ඔබගේ අත් දෙකේම පිහිටලා තියෙනවා. එහෙනම් ඔබට හමු වෙන සහකරු හෝ සහකාරිය ඒකකාරී ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ පුද්ගලයා සමහර වෙලාවට තමන්ට අවශ්‍ය ආදරය රැකවරණය ලබා දුන්නට සෙනෙහස කරුණාව කියන දේ ලබා නොදී ඉන්න ඉඩ තියෙනවා. මේ ටික අනිවාර්ය කාරණාවක් නොවුනට බොහෝ අවස්ථාවලදී මම මේක දැකලා තියෙනවා. බොහෝ කාන්තාවන්ගේ හෘද රේඛාව කෙලින් පිහිටලා තියෙනවා නම් ඒගොල්ලොන්ට ගොඩක් වෙලාවට හම්බ වෙන සහකරු ටිකක් ඍජු පුද්ගලයෙක් කියලා සඳහන් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක්ගේ හෘද රේඛාව අපි ගත්තොත් හෘද රේඛාව ප්‍රභේද කිහිපයක් තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ හෘද රේඛාව විශේෂයෙන්ම කෙළවරටම යන්නේ නැත්නම් දබරැඟිල්ල ආසන්නයට ගමන් කරනවා නම් මේ පුද්ගලයාට බොහෝ හොඳ ආදරවන්තයින් ලැබෙන ගතියක් පෙන්නුම් කරලා තියෙනවා. මොකද ගුරුගෙන් නියෝජනය කරන්නේ ඇත්තටම අපේ ආදරය, කරුණාව, සතුට, දරුඵල වගේ දේවල්. විශේෂයෙන්ම ජ්‍යොතිෂය සහ හස්ත රේඛා විද්‍යාව දෙකේම ගුරු ගණන් ගන්නේ තමන්ගේ සතුට සහ තමන්ගේ සාමකාමී බවට. එතකොට මේ සතුට සහ සාමකාමී බව හගවන රේඛා විදිහට ගමන් කරලා ගුරු මණ්ඩලයට යනවා කියන්නේ තමන්ට ලැබෙන සහකරු හොඳ සහකරුවෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි හෘද රේඛාවක් තියෙනකොට තමන්ට ලැබෙන සහකරු පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට පෙන්නුම් කරලා තියෙන්නේ ටිකක් නපුරු නැත්නම් ආවේගශීලී පුද්ගලෙක් හමු වෙයි කියලා. ඉතින් ඒකින්ද ඔබ විශේෂයෙන්ම තමන්ගේ සහකරු තෝරාගනි දේ සම්බන්ධයෙන් බොහොම කල්පනාකාරී වෙන්න ඕන. එතකොට මේකේ තවත් කාරණාවක් කියන්න ඕනේ. විශේෂයෙන්ම හෘද රේඛාව දූපත් සලකුණ පැවතීම. එතකොට හෘද රේඛාවේ දූපත් සලකුණ පැවතීම කියලා කියන්නේ තමන් බොහොම ලොකු ආදරයක් හොයාගන්නවා කියලා පෙන්නුම් කරලා තියෙන එක. හැබැයි කෙනෙක්ගේ අතක එහෙම නැත්නම් පිරිමි දරුවෙක්ගේ දකුණු අතේ විශේෂයෙන්ම හෘද රේඛාවේ දූපත් ලකුණ තියෙනවා නම් ඒ වගේම වම් අතේ හෘද රේඛාවට සමගාමීව රේඛා ගමන් කරනවා නම් ඒ පුද්ගලයා තමන් ආදරය කරන කෙනා
හොයායන මට්ටමේ ආදරවන්තයෙක් හමු වීමේ හැකියාවක් පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම තමයි ගැහැණු ළමයේ ගත්තොත් වම් අතේ සහ දකුණු අතේ විශේෂයෙන්ම හෘද රේඛාව ලස්සනට පීඩලා තියෙන වඩම්. එහෙමත් නැත්නම් හෘද රේඛාව කෙලින්ම ගැඹුරටම නැතුව ටිකක් ලාවට පීඩලා තියෙන වඩම් ඒ පුද්ගලයාට හමු වෙන්නේ හොඳ සහකරුවෙක්. එහෙමත් නැත්නම් හොඳ මානුෂීය පුද්ගලයෙක් කියලා පෙන්눔 කරලා තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම සිකුරු මණ්ඩලයේ මේ රූපයෙන් පෙන්වන්න පුළුවන් සිකුරු මණ්ඩලය කියලා කියන්නේ ඔබගේ මහපට ඇඟිල්ල ආසන්න ප්‍රදේශයේ තියෙන ප්‍රදේශය. ඒ කියන්නේ මෙතන ජීවන රේඛාවෙන් ඇතුළට තියෙන ප්‍රදේශය තමයි සිකුරු මණ්ඩලය කියලා කියන්නේ. සිකුරු මණ්ඩලයේ පිහිටීම අනුව ඔබට ඔබ අවශ්‍ය. ඒ කියන්නේ ඔබට සුවා ගැනීමට අවශ්‍ය සහකරුගේ ස්වභාවය පිළිබඳව යම් ආකාරයකින් හිතා ගන්න පුළුවන්කම තිබෙනවා. හොඳ සිකුරු මණ්ඩලයක් තියෙන පුද්ගලෙක් උනුසුම් හදවතක් තියෙන පුද්ගලෙක්. ඒ කියන්නේ ඔබට හොඳ සිකුරු මණ්ඩලයක් තියෙනවා නම් ඔබට හොඳ හදවතක් සහ උනුසුම් හදවතක් තියෙනවා. එතකොට ඔබට අවශ්‍ය සහකරුවත් ඒ වගේ සහකරුවෙක්. නමුත් විශේෂයෙන්ම පිරිමි දරුවෙකුගේ වම් අතේ සිකුරු මණ්ඩලයේ හොඳට තියෙන්නේ නැත්නම් සිකුරු මණ්ඩලයේ බාධාකාරී ගැටලුකාරී දේවල් තියෙනවා නම් තමන්ගේ සහකරු පිළිබඳව ගැටලු සහගත බවක් පෙන්නුම් කළ තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සහකරු සමහර අවස්ථාවලදී තමන්ට ගැටලු ඇති කරනවා වගේම සංවේදී බවකින් තොරව කටයුතු කරන්න පුළුවන් කියලා පෙන්නුම් කළ තියෙනවා. දැන් ගැහණු ළමයෙක්ගේ අතේ දකුණු අතේ විශේෂයෙන්ම දකුණු අතේ සිකුරු මණ්ඩලයේ රේඛා අඩුවෙන් පිහිටලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ තමන්ගේ සහකරු පිළිබඳව බොහොම කල්පනාකාරී වෙන්න ඕන කියලා. ඒ කියන්නේ සහකරු සමහර වෙලාවට තමන් ආදරේ හෙව්වට තමන් ආදරේ ලබා නොදෙන කෙනෙක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් අත්වල ස්වභාවය අනුව ගත්තොත් තමන්ගේ සහකරු තමන්ට කොච්චර ආදරේ කරනවද එහෙමත් නැත්නම් කොච්චර සහකරු සමග කටයුතු කරද්දී තමන්ට සහකරුගෙන් ලැබෙන ආදරේ රැකවරණය කොයි වගේද කියලා ගත්තොත් එහෙම විශේෂයෙන්ම චිත්ත රේඛාව පිළිබඳවත් මෙතනදී කියන්න ඕන. චිත්ත රේඛාව කියලා කියන්නේ මේක ගත්තොත් එහෙම හරහට ගමන් කරන රේඛාව. මේ අත හරහට ගමන් කරන චිත්ත රේඛාව පහළට තියෙනවා නම් ඔබ බොහෝ වෙලාවට ආදරය සම්බන්ධයෙන් ඔබට සිත් තැවුල් තියෙන්න පුළුවන්. මේ ආදරයේ සම්බන්ධයේ සිතින් තැවුල් වීම නිසාම තමන්ට සමහර වෙලාවට ආදරය සම්බන්ධයෙන් කලකිරීම ඇති වෙන්න පුළුවන්. එතකොට සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමේදී අතින් කියන්නේ මොකක්ද? අතින් කියන කారణ ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඔබේ සිකුරු මණ්ඩලයේ සහ හෘද රේඛාවේ තිබෙන පිහිටීම අනුව ඔබ තීරණය කරන්න ඕනේ ඔබ කොයි ආකාරයේ පුද්ගලෙක්ද කියලා. එතකොට ඔබ කොයි ආකාරයේ පුද්ගලෙක්ද කියලා කියන්නේ ඔබ සංවේදී පුද්ගලෙක්ද නැත්නම් ඇටෙන්ෂන් එක අඩු වෙන හොයන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔබ අවුට්ගෝයින්ග් චරිතයක්ද? ඒ කියන්නේ ඔබ කිසිම ගාණක් නැතිව ඔබට ඕන වෙලාවට ආදරය කළා ඊට පස්සේ අතහැරලා දාන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක්ද යනාදී වශයෙන් ඔබ කාරණා කරනවක් පිළිබඳව වැලියු කරන්න. නැත්නම් ඔබ හදාරන රැකියාව මේ අත අනුව තීරණය වෙනවා. එතකොට ඔබට තීරණය කරන්න පුළුවන් ඔබට ලබා ගත යුතු සහකරු කොයි ආකාරයේද කියලා. නමුත් දැන් මෙතන ගැටලුවක් තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක් ඔබේ බොහොම හොඳට සිකුරු මණ්ඩලය හරි ලස්සනට පිහිටලා තියෙනවා. ඒ වගේම හෘද රේඛාවත් ලස්සනට පිහිටලා තියෙනවා. හෘද රේඛාවේ පොඩි පොඩි දූපත් ලකුණු කිහිපයක් තියෙනවා. ඒක ආදරේ හොඳ සංකේතයක් හඟවනවා. ඔබට එහෙම වුණාට ඔබ ලබන සහකරු දැඩි. ඒ කියන්නේ අපි හිතමු ඍජු පුද්ගලයෙක් කියලා. එතකොට අපි මොකද කරන්නේ? එතකොට ඍජු පුද්ගලයෙක් නම් එහෙම නැත්නම් තමන්ට ලැබෙන සහකරු පිළිබඳව තමන්ට ගැටලුවක් පවතිනවා නම් මේක පෙන්නුම් කරන පළවෙනි දේ තමයි මේ ජ්‍යොතිෂ සිද්ධාන්තය සහ හස්ත රේඛා සිද්ධාන්තය අනුව ඔබ ඉවසීම පළමුවට වර්ධනය කරගන්න ඕනේ. හැබැයි මේ ඉවසීම වර්ධනය කරගන්න ඕනේ මෝඩ විදිහට නෙවෙයි. ඒ කියන්නේ කරන හැමදේම ඉවසගෙන ඉන්න කියලා මම කියන්නේ නැහැ. එහෙම නෙවෙයි. අපි කාට වුණත් කාලයක් දෙන්න ඕන. මොකද මිනිස්සු කියලා කියන්නේ පරිවර්තනය වෙන්න පුළුවන් හැකියාව තියෙන జాතියක්. විශේෂයෙන් අපි දන්නවා ජාතක කතා ගත්තොත් අපි දැකලා තියෙනවා අඟුලිමාල චරිතය පුරත්. අඟුලිමාල 999 දිනක් මරලා ඊට පස්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත් වුණා. එතකොට යම්කිසි කර්ම ශක්තියක් එතනදී ක්‍රියාත්මක වෙනවා වගේම මඟ පෙන්වීමක් ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ අපි යම්කිසි ආකාරයකින් මම ගොඩක් වෙලාවට මම මගේ ළඟට එන ක්ලයන්ට්ලට කියන දෙයක් තමයි ඕගොල්ලෝ කතා කරන්න ඕනේ. කතා කරන්නේ නැතුව කමියුනිකේෂන් එකක් නැතුව දෙන්නේ අතර සම්බන්ධතාවයක් ගිනියගෙන යන්න අමාරුයි. එතකොට පළවෙනි පියවර තමයි දෙන්න ගැළපෙන්නේ නැත්නම් දෙන්න අතර හොඳ ඩිස්කෂන් එකක්. එහෙමත් නැත්නම් දෙන්න අතර හොඳ අදහස් හුවමාරුවක්. ඒ කියන්නේ දෙන්න එක කොහේ හරි වාඩි වෙලා කෝපි එකක් වුණ ගමන් වෙන්නත් පුළුවන්. කොහේ හරි ඩිනර් එකකට ගිහිල්ලා වෙන්නත් පුළුවන්. නැත්නම් ගෙදර තනියම ඉන්න වෙලාවක වෙන්නත් පුළුවන්. මේවට ඔබලගේ වැඩිහිටියෝ එහෙම දායක කරගන්න එක අවම කරන්න ඕනේ. මොකද හේතුව තමයි තමන්ගේ කැමැති තමන් කැමති ආකාරයට නැත්නම් අපි කියනවා දැන් අපි විශේෂයෙන්ම බටහිර ගත්තොත් එහෙම බටහිර මනෝවිද්‍යාව එහෙම දියුණු වෙලා තියෙන මට්ටමත් එක්ක ඒගොල්ලෝ කතා කරලා තියෙනවා ගොඩක් දේවල්. විශේෂයෙන්ම තමන්ගේ සිතැඟියාවන් තමන්ගේ ආදරය තමන්ට දැනෙන ආකාරය එහෙමත් නැත්නම් තමන් කොහොමද ලිංගිකව හැසිරෙන ආකාරය ඊට අමතරව ගත්තොත් තමන්ට කොහොමද
කවුරු හරි කරුණාවෙන් හෝ තමන්ට අනුකම්පාව දක්වනව නම් ඒකට අවශ්‍ය ආකාරයට ඔන්න ඔය වගේ දේවල් අපි කතා බහ කරන්න විවෘත වෙන්න ඕනේ. ඔය දේවල් විවෘතව කතා කිරීම හරහා සමහර වෙලාවට අපි අර දකින ඍජු බව එහෙමත් නැත්නම් තමන්ට වැඩියෙන් දැනෙන සංවේදීතාවය දැනෙන තමන් හිත රිද්දගද්දි ගොඩක් අඩු වෙන්න පුළුවන් කියන එක තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් අද අපි පළවෙනියට කතා කළේ මේ අතේ රේඛා සම්බන්ධයෙන්. හස්ත රේඛා වලින් ඔබට සහකරුවෙක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන. ඊළඟ වීඩියෝ එකෙන් නැවතත් හම්බ වෙමු. එතකන් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.